Male, male. Tabilia ben napol male. Di jiwa tu minisu. කට තමයි අද වෙන විට පොත්පත් වලට ඇවිල්ලා තින්නේ. හැබැයි මේවා කටින් කට ආවත් පොත්පත් වලින් ආවත් මේවා ජන කවි ලෙස තමයි හඳුන්වන්නේ. ඒ කියන්නේ ජනයා විසින් ගෙන ආපු කවි හින්දා මේක ජන කවි ලෙස හඳුන්වනවා. හැබැයි මේ ජන කවි මිනිසාගේ පාරුව කාන්සිය මහන්සිය වගේ දේවල් ඔවුන්ට එන්නේ ඔවුන් කරන රැකියාවන කියන්නේ ඕම් කරන කර්මාන්තය යනවා. එතකොට අපේ මිනිස්සු කුඹුරේ පැලේ පතලිය වැඩ කරනවා. එතකොට යාළ එහිදී වැඩ කරනකොට එහිදී ගායනා කරනවා කවි. ආයි කුඹුරේදී ගොයන් හිටවනකොට මේකට නිලුම් කවි කියනවා. හැබැයි මේ නිලුම් කියන්නේ නිලුම් මල් කඩනකොට කියන එකක් නෙවෙයි පාළු හිටවනකොට නිලුම් කවි කියලා කියනවා. පැල් කවි ගායනා කරනවා. එතකොට පැල් කවි සද්දෙට කවදාවත් සතෙක් එන්නේ නැහැ. ඒ වගේම යාගේ කාන්සිය පාළුව නැති වෙලා යනවා. අපිට කුඹුරේ පැලක් ගාවට එලා ඉන්නකොට රාත්‍රී කාලයේදී අපිට දැඩි බියක් දැනෙනවා. එතකොට මේ බිය හා කාන්සිය නැති කරගෙන තියෙන ජන කවි ගායනා කරාට පස්සේ මෙන්න මේ වගේ කොටස් කිහිපයකට මේ ජන කවි වර්ග කරන්න පුළුවන්. හැබැයි ඔයාලට පාඩමට ඇතුළත් කරලා දීලා තින්නේ ගොයන් කවි, නෙළුම් කවි, පතල් කවි හා පැල් කවි කිහිපයක් යොදාගෙන තමයි මෙම සවන් නම රසකර කවි අසන්නට පාඩමට එකතු කරලා තියෙනවා. පාඩම ඔයාලට මේ වගේ රසවත් ආකාරයකට ලබා දෙන්න සම්පත්දායකත්වයේ ලබා දුන්නේ චන්ද්‍රා ගුරුතුමි. චන්ද්‍රා ගුරුතුමි තමයි මේ කවි ගායනා කරලා අපිට ලස්සනට ඔයාලට සවන් යොමු කරන්න අවස්ථාව ලබා දුන්නේ. ඒ වගේම පෙරවාදනින් සහාය වෙනවා නර්තනාචාර්ය පොඩි නිලමේ ගුරු මහත්මයා. මේ දෙගොල්ලම දෙහිඅත්ත කණ්ඩිය අධ්‍යාපන කලාපයේ ගුරු මහත්ම මහත් ඔවුන් ලබා දුන් දායකත්වයේ අනුව ඔයාලට රසවත් ආකාරයට මේ ජන කවි රසවින්දනය කරන්න හැකියාවක් ලැබෙනවා. ඒ වගේම තමයි තව දෙයක් කියන්න ඕනි.
මේ ජන කවි බොහෝ අවස්ථාවලදී අපගේ ප්‍රාථමික ගුරු මහත්ම මහත්මීන් සෞන්දර්ය ගුරු මහත්ම මහත්මීන් නොවේ. ඔවුන්ට මෙම කවි රසවත් ආකාරයට ගායනා කරලා දරුවන්ට එලෙසින්ම ලබා දීමට යාමේදී ඔවුන් බොහෝ විට බොහෝ ගැටලු වලට මුහුණ දෙනවා. මේ ගැටලු වලට මුහුණ දුන්නාම ඔවුන්ට එය නියමිත තාලයට අනුව ආදරණීය Iman hera go sing ne mila nilane phota moing sina siwat bita balane phota samanna ma asakar kavi asan
වස්නාහිරට දෝනාවක් සවිකලේ විස්තර කියමි මිතුර ඉන්නා ඔය ඉහළ පැලේ කොහොමත් බැරිය නවතන්නට ඌරු රැලේ කියතොත් තදට උන්බියවි දුවති කැලේ කියතොත් තර ගෙටම සිව්